ඔව් ඔබ එක්වන්නේ නැවතත් සටන සමගින් නරඹන්නේ මධ්‍යම රාත්‍රිය ලංවේගෙන එද්දී අපි සාකච්ඡා කරමින් ඉන්නේ අපේ ජනතා අභිලාෂයන් පිළිබඳව පොරොන්දු දේශපාලනය සහ ජනතා අභිලාෂයන් ඒනුත් ජනතා අභිලාෂයන් ගැන වැඩි අවධානය යොමු කරන්නේ මොකද හේතුව ජනතා අභිලාෂයන් නොසලකා යන දේශපාලන ව්‍යාපාර යන්නේ දේශපාලන ඉතිහාසයේ කුණුගුඩට ඒක නිසා ජනතා අභිලාෂයන් හඳුනාගෙන කටයුතු කිරීම එක පැත්තකින් දේශපාලන ව්‍යාපාරවලටත් අනිත් පැත්තෙන් රටටත් අත්‍යවශ්‍යයි අපි මේ වටේදී විනාඩි 4 බැගින් ඔබතුමාට ලබා දෙනවා මේකෙදී ඔබතුමාලට ඕනනම් ඔබතුමාලා අතරේ සංවාදයක් පවත්වා ගන්න පුළුවන් කතා බහ කරගෙන යම් යම් අදහස් සම්බන්ධයෙන් ඕනනම් අදහස් හොමාරු කරගන්න පුළුවන් මුලින්ම ගරු වීර කුමාර දිසානායක මහත්මයා ඔව් අමස්සී එකක් තමයි අපි මේ සාකච්ඡාවේ ආරම්භ කරේ ගත්තොත් එහෙම ජනතා අභිලාෂ පොරොන්දු දේශපාලන ජනතා අභිලාෂ එතකොට එකක් ඒ ප්‍රධාන කරුණුවට තමයි අපි අවතීර්ණ වෙමින් හිටියේ. ඒකෙදි මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙසට මතුණු කරුණු තිබුණා. එකක් පැහැදිලිව කියන්න ඕන කම තියෙනවා ජනාධිපතිවරණේ ඒ නියමිත කාලේ අනිවාර්යයෙන්ම නීත්‍යානුකූලව තියෙන එකට කිසිම බලපෑමක් මම හිතන්නේ ජනාධිපතිතුමාගේ පැත්තෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපිට වගකීමෙන් කියන්න පුළුවන්කම තියෙනවා. තුමත් පැහැදිලි කරා. එතුමා පැහැදිලි කරපු කතාවේ තිබුණ දේ තමයි සමහර අය ප්‍රශ්න මතු කරේ. ප්‍රශ්නයක් නෙමෙයි අදහස් ඉදිරිපත් උනේ. පැහැදිලිවම ඒ කියන්නේ 19 වෙනි සංශෝධනෙත් එක්ක මතුණු ගැටලු 19 වෙනි සංශෝධනෙත් එක්කලා 20 අපි ගේනවා කියලා කතා කරා 20 ගේන නිසා තමයි අපි සියලු දෙනාම ඡන්දේ දුන්නේ එදා මෙහා පැත්තේ ඉඳගෙන නමුත් විවිධ දේශපාලන මතවාද අදහස් එක්කලා ඒක පස්සට ගියා ඊට පස්සේ 19 පොඩි විකෘති ස්වභාවයකට ආව අපෝ 19 ඇතුලේ ආණ්ඩුව ඇතුලේ ගා ජනාධිපති අගමැති ඊට පස්සේ කතානායක එක ස්වාධීන කොමිෂන් හැදලා මේකට එකක් බලතුලනේ අදින්න ගත්තම රටේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ඒක නිසා අලුතෙන් ව්‍යස්ථාවක අවශ්‍යතාවය ඇවිල්ලා තියෙනවා කාටුණත් යථාර්ථේ මේ වෙනස් වෙන්න ඕනේ කියන එක මේ ජනාධිපති කිව්වත් විපක්ෂ නායක කිව්වත් කතානායකවත් අගමැති කිව්වත් දැන් යථාර්ථේ තියෙන යන්න බැරි නම් ප්‍රායෝගිකව මේ වැඩ කරන අයට නම් මේක දැනෙන්නේ එතකොට මේක වෙනස් වෙන්න ඕනනේ ඒ වෙනස් වෙන්න ඕනේ එහෙමනම් අපි 20 ගණන්ල් හරි ඒ වෙනසට යනවා නම් ප්‍රශ්නයක් නැහැ වෙනසක් කරගෙන පාර්ලිමේන්තුවට බලතල ගෙනල්ලා මොකද මේක අනාදි මේක පටන් ගත්ත දවසින් නම් ඇද කියන්නේ විධායකයෝ ඕන්නෑ මේක ඇණයක් කියලා හැමෝම කතා කරමින් ආපේ කන්නේ හැම වෙලාවකම හැම මැතිවරේම කතා ඉතින් අයින් කරන්න පුළුවන් නම් හැමෝම එකඟ නම් පුළුවන් වෙලාව අයින් කරාට ප්‍රශ්නෙකුත් නැහැ දැන් ඉන්න ජනාධිපතිතුමා කැමතිනේ තමන්ගේ බලතල කප්පාදු කරා මේක නැති කරා ඒකනේ ප්‍රධානම අවශ්‍යතාවය එතුමා කැමතිලා කැපුවනේ 19 ඉතින් දැන් එතුමා කියනවා මේක අයින් කරමු කියලා මගේ ලේසිම වැඩෙත් මීට කලින් හිටපු කවුරුත් මේක අයින් කරමු කිව්වේ නැහැනේ දැන් ලේසිම වෙලාවක් ඇවිල්ලා තියෙනවා රටට මේ වෙලාවේ මේක අයින් කරගන්න අවශ්‍යතාවය එහෙම කරනවා නම් ඒක ප්‍රායෝගිකව අපි ඒකට ඉඩ තියෙමු හැමෝගෙම දේශපාලන සංවාදය හැදිලා මහා කාලයක් නැතුණත් එහෙම කරන්න පුළුවන් නම් කරන්න ඉඩ විවෘත වෙලා තියෙනවා ඒ විවෘතභාවය පාවිච්චි කරන එක එකක් රටේ අනාගත හැමෝම හොඳ නැහැ කිව්වා නම් දශක ගාණක් මේකට විවේචනය කරා නම් ඒ අවස්ථාව තියෙනවා ඒ සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත් දෙකම උස්සලා මේක අවහොසි කරන්න ඒක සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ ඊගාවට අද අපි කතා කරමින් ඉන්නේ ප්‍රතිපත් මම එකයි කිව්වේ සමාජ වෙනස් වෙලා අපිට බොරු ප්‍රතිපත්ති කතා කරලා මිනිස්සු අද දියුණුවේ මිනිස්සු තාක්ෂණයේ තියෙන මිනිස්සු උපයගෙන තොරතුරු හොයාගනි කරේ කොහෙද කියලා බලයි වැඩ කරාද කියලා බලයි නොකරාද කියලා බලයි ඔක්කොම හොයාගන්න පුළුවන් අලුත් පරම්පරාවට කරන මිනිස්සු ගැනත් බලයි මම හිතනවා ඊළඟ මැතිවරණයකදී ගොඩාක් අය ප්‍රතික්ෂේපත් වෙයි කියලා පුද්ගල චරිත වශයෙන් මහා මැතිවරණයක වගේ තැනක මොකද සමාජය අද තියෙන විග්‍රහය ගොඩක් වෙනස් මොකද මම සමහරවල් මම කතා මේ අපි ප්‍රවෘත්ති බලද්දී වුණත් අද සමාජය බලනවා මේ අපි කවුරු කවුරු හරි බොරුවට බැන ගන්නවන් මිනිස්සු කැමති ප්‍රතිපත්ති මේ වශයෙන් කරුණ මොන හරි දෙනවන කියනවනම් මොකද ඔබ කියන කාරේ එතකොට මිනිස්සුන්ට තේරෙන ප්‍රතිපත්තියක් කිව්වොත් දැන් මම හිතේ ප්‍රතිපත්ති වලින් කරාරින් නොවන නිසාද කාට කාට හරි බැනලා ඒක නිවා ගන්නවා දැන් මම මෙතන ඉන්න කාට හරි බැනලා වොයිස් කට් එකක් ගත්තොත් එතකොට මට ප්‍රතිපත්තියක් නැහැ මම මෙයාට බැන්න ඉවරයි මෙයා මට බයිනවා හැබැයි රටට ඕනි මොකද්ද රට ඉල්ලන්නේ අපි මොනවද කරන්නේ අධ්‍යාපනයට මොනවද කරන්නේ සෞඛ්‍යයට මොනවද කරන්නේ කුසකර්මයට මොනවද කරන්නේ කර්මාන්තේශ්‍රේට මොනවාද කරන්නේ අඩුම ගානේ මිනිසුන්ට දැක්මක් හදාගන්න. එතකොට ඒ දැක්ම තුල යන්න පුළුවන් යම් දුරක් තියෙනවා. අපි රැකියා දශලක්ෂය දෙනවා කවනා ඒක තුල යන්න ඕන. අපි පානීය ජලය දෙනවා කවනා ඒක තුල අපි මෙන්න මේ පියවර යන්න. එතකොට ඊළඟ ආණ්ඩුව උරාම ඊතුළු පියවර යන්න පුළුවන්කම තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී දෙනවා කවනා ඒක ඊළඟ පියවරට යන්න පුළුවන්කම තියෙනවා. නිදහස දෙනවා කවනා එතනින් එහාට යන්න පුළුවන්කම තියෙනවා. අද ඒකනේ දැන් සමහර මාධ්‍ය පළල් වෙච්ච නිසාම දැන් කොහේ හරි මොහ රණ්ඩුවක් වුණොත් අවරණ මොකක් හරි මතයක් ඉදිරිපත් කළොත් අපි දැක්ක පහුගිය දවස්වල වෙච්ච සිද්ධි ගණනාවක් පුද්ගලිකෝණන්න කිව්වා සිද්ධි ගණනාවක් මාධ්‍ය වාර්තාව එය එහෙමම ප්‍රතික්ෂේප වුණා සමාජ ඉස්සර. ඒ තරමට පළල් වෙලා තියෙනවා. එතකොට දැන් මේක තමයි අලුත් සමාජය.
මෙතෙන්ට දේශපාලනය කරන්න පුළුවන් නම් විතරයි පවතින්න පුළුවන් වෙන්නේ තව තවත් දැක්ම පුළුල් වෙනකොට. එහෙම නැත්නම් වහල්ු පිරිසක් වගේ අපිට මිනිසුන් අරන් යන්න වෙන්නේ නැහැ. අපේ මතවාදවල හිර කරගෙන යන්න පුළුවන් වෙන්නේ නැහැ තවදුරටත්. ඒකත් ක්‍රමානුකූලව නම් මේ ඉදිරි වසර 4 5 යනකොට ෂේ වෙලා අයයි. වඳ වෙලා අයයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ කාලෙත් දැන් අපේ රටට අමාරුයි. රටක් ලෙස අමාරුයි යන්නේ. ඒ කාලේ ගමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කල්පනා කරන්නේ ඒකයි මම කිව්වේ කෘෂිකාර්මික පැත්තේ කාර්මික පැත්තේ අනිකු රටේ නීති නීති පද්ධති ශක්තිමත් වෙන්න ඕන කමද අපිට කර්මාන්ත ශේත්‍රේ මොනවා කරන්න නැද්ද නීති නැත්නම් කරන්න බෑ කෘෂිකර්ම ශේත්‍රේ මොනවා කරන්න නැද්ද නීති නැත්නම් කරන්න බෑ අනිකුත් කර්මාන්තලා මොනවා කරාද නීති නැත්නම් කරන්න බෑ දැන් මේක අපි කල්පනා කරමින් ගා දැන් සමහර රාජ්‍ය සේවය රාජ්‍ය නිලධාරීන් අතරේ මේක තියෙන මම කියන්නේ කෝප් කමිටුව ගිනුම් කාර්ක සභාව මේවා විවෘත වෙච්ච කොහේ මොකද රටේ ජනතාවට තේරෙන විතර මේ වගේ දෙයක් කරනවද නැද්ද කියලා දැන් ගොඩාක් ඒවා හිර වෙච්ච තැන් තියෙනවා ආපු දේශපාලනේ සමහර අය තමන්ගේ අර වංශ කබල් ගන්න වගේ මේක මේ වැරද්ද කියන්නේ නැතු හිටපු දැනුත් තියෙනවා දැන් ඇමති වුණාම කියන්නේ එතන පිටිපස්සේ තියෙන කතන්දරය ඇවිල්ලා අරක රකින්න දැන් මේ කෝප් කමිටුවට ආවට පස්සේ තේරෙනවා කොහෙද හිර වෙච්ච තියෙන සමහර තැන් වල ඇයි ඒක දේශපාලන තියෙන විචින්න ඇයි එහෙමනම් ඒකට බලපෑම් කරලා ඒක එළියට ගත්තේ නැත්තේ ඇයි ඒක ඉස්සරහට ගෙනාවේ නැත්තේ ආ ඒක ඉස්සරහට ගේන්න ඇයි බැරි වුනේ සමහර ඉතින් ඒක නිසා මේ විවෘතභාවය මේ විවෘතභාවයේ තව සමාජ අපේ කෝප් කමිටු ඒවා මං කියන්නේ රටේ ජනතාව විතරන කෝප් කමිටුව බලන්න අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු දිහා බැලුවේ නැතත් කමන්නේ නේද ගිනුම් කාර්ක සභාව බලන්න මේ දෙක බලන්න මේ දෙක අධ්‍යයනය කරන්න මේ දෙකෙන් තමයි දේශපාලනය කෙරෙන්නේ මේ දෙකෙන් තමයි රටේ මොන හරි එළියට එන්නේ මේ දෙක තුනේ තමයි රට තියෙන්නේ ගිනුම් කාර්ක සභාවේ කෝප් කමිටුවේ මේ දෙකේ තියෙනවා පාර්ලිමේන්තු ඇතුලේ තියෙන්නේ එදිනදා පවතින විවේචන මොන හරි අදහස් දේවල් අර දෙකේ තියෙනවා රටේ ගමන ගැන කෙරුණු කතාබහ මේ සියල්ල ඒක දිහා බලන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉලක්කයේ වැඩපිළිවෙල ඉතා පළල්ව හැදිලා තියෙන්නේ මේ සියල්ල එකතු කරපු එකකට නැතුව පක්ෂ මතවාදයේ පැහැදිලිවම පක්ෂ සම්මේලනයේදී පක්ෂ නායකත්වයේ තිබු මතවාද වෙන මතවාද අපිට අදාළ නැහැ අපි බලන්නේ ප්‍රගතිශීලී ජාතික බලවේගයක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. කරුවස සමර්ථින් නැතුන. ඔව් අමරශ්‍රී මෙතන කතා වෙච්ච සාකච්ඡාවේ සමහර කරුණු දෙක තුනක් කියලාම යන්න ඕන කියලා හිතනවා මොකද මේ පහුගිය ආණ්ඩුවේ තිබිච්ච හොරකම් වංචා දූෂණ පිළිබඳව තිබිච්ච චෝදනා සහ ඒවට අදාළ පැමිණිලි විශාල ප්‍රමාණයක් දාපු පුද්ගලයෙක් හැටියට මේ ඉන්දික මන්ත්‍රීතුමා අර එතුමාගේ වටේදී කිව්වා මේ අනවර්ථ චෝදනා කරා මේක වැඩි කරා කිව්වා කියලා. ඒක දැන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව හිටපු ආණ්ඩුව ජනාධිපතිතුමා මේක මොකුත් කරේ නැහැ කියන එක හරි. ඇත්තට කරේ නැහැ තමයි ඒගොල්ලෝ. ඒකෙන් කියවෙන්නේ නැහැ මේ චෝදනා නැහැ කියලා. නඩු නැහැ කියලා කියවෙන්නේ නැහැ. පැමිණිලි නැහැ කියලා කියවෙන්නේ නැහැ. තියෙන පැමිණිලි සමහර නඩු යනවා අවුරුද්දක් කල් යනවා. සමහර නඩු දාන්නේ නැහැ. ඉතින් කොහොමද දාන්නේ? හිටපු අයට තිබුණ චෝදනා වලට යන්න බෑ. මේ ආණ්ඩුවක් තියෙනවා ඊට වඩා ලොකු චෝදනාවක් දැන්. මහ බැංකු බැඳුම් කර වංචාවේ වාර්තාව මෛත්‍රීපාල සෙන්ජනත්තු අද කිව්වනේ මහේන්ද්‍රන් ගෙන්නනවා ඊට වඩා වැඩි ගැට උසාවි නගින්න දෙනවා කියලා. මම ඊටාම උමනාවෙන් ඉල්ලනවා. මේ සටනේදී මම මම මේ ඉල්ලන මං හිතන්නේ 10 පාරකට වඩා මං ඉල්ලීමක් කරා. ජනාධිපතිතුමාගෙන් පුළුවන් නම් දාන්න බැඳුම් කරවා ජනාධිපති කොමිසම වාර්තාව එළියට. දාන්නේ ජනාධිපතිවරණේ පහ වෙනකන් ඔබ මේ රෙකෝඩ් එක තියන් ඉඳලා දාන්න දාන දවසට මං කිව්වා කියලා. දාන්නේ දැම්මොත් බොහෝ අය හෙලි වෙනවා. බොහෝ අය මේක ඇතුළේ ඉන්නවා. ඒ නිසා මේ හොරකම් කරපු අයයි හොරු අල්ලන් ඩාපු අයයි දෙගොල්ලම එකට එකතු වෙලා හොරකම් කරන රටක අපි මේ කතා කරන්නේ. ඒ නිසා මේ රටේ පොලිස්පති පොලිසිය බාර ඇමතිගේ ගෙදර ගිහිල්ලා නවතිනවා චූදිතයෝ. අත්තරන් ගොඩ ගන්න කොහෙද කියලා. මේ රට. ඉතින් මර අර කතා කරානේ මේ චෝදනාවක් හැටියට වඩා මේ අපේ රටේ දේශපාලන සංස්කෘතියේ තාත්තලා පුතාලා අයියලා මල්ලිලා බෑනලා කට්ටිය එකතු වෙලා කරපු රට නවනලා මහත්තුරු ඇමතිදන් දුර කරන රටේ ජනතාවගේ ශේෂපත්වය දිහා බලමු අපි. අන්න ඒක වෙනස් කිරීමේ විකල්පය තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ජනතාවගේ ශේෂපත්වය ඇතුලේ පොඩි ඒවා නෙමෙයි තියෙන්නේ. මේ රටේ මිනිස්සු මම මේ රටේ මිනිස්සු මේ මූණ දිලා තියෙන ඛේදවාචකේ තරම් මම කියන්න. අධ්‍යාපන ශේත්‍රය මම පැහැදිලි කරන උදාහරණයක් ලෙඩ දවසට පිළිකා රෝගින් 75 දෙනෙක් අඳුර ගන්නවා. කොළඹ එන්න ඕනේ අය. අඩුම ගානේ ටෙලිමෙඩිසින් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු හරහා ටෙලිමෙඩිසින් හරහා ලංකාවේ දිස්ත්‍රික්ක 25 රෝහල් ටික දාලා දොස්තරලාට බෙහෙත් දෙන්න පුළුවන් කොළඹ ඉඳන් අවශ්‍ය නැහැ. උපදෙස් දෙන්න පුළුවන්. හැබැයි අපි කොහෙද ඉන්නේ අද? 75 දෙනෙක් දවසට පිළිකා රෝගින් අඳුර ගන්නවා 27500ක් අවුරුද්දකට අඳුර ගන්නවා. 8 දෙනෙක් දවස ගානේ මැරෙනවා මේ රෝගී. රියානතුරු වලින් මැරෙනවා 14 දෙනෙක්. වකුගඩු රෝගෙන් මැරෙනවා 8 දෙනෙක්. හෘද ආබාධ වලින් මැරෙනවා 108 දෙනෙක්. අමරශ්‍රී ඉපදෙන දරුවෝ 1500ක් හදවතේ සිදුරු වලට සැත්කම් කරගන්න බැරුව අවුරුද්දකට මැරෙනවා මෙන්න අපේ රට. මේ අම්මලා තාත්තලා නැන්දලා මාමලා බෑනලා පුතාලා ඔක්කොම එකතු කරලා කරපු රටේ ශේෂපත්‍රය. මේක තමයි ශේෂපත්‍රය. ඒ විතරක් නෙමෙයි. අවුරුද්දකට පාසල් හැරෙන ප්‍රමාණය 30000යි. එක වසරේ සිට 10 වසර දක්වා එක ශ්‍රේණියට ඇතුල් කරන දරුවන්ගෙන්
තිස් දහක් දහවසර වෙනකොට පාසල හැර යනවා. මෙන්න අපේ රට 370,000 පාසලට ඇතුළු වෙන අවුරුද්දකට. මේ 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 හදපුරු රටේ ශේෂපත්‍රය. ඒ විතරක් නෙමෙයි. අද අපේ රටේ හැම පවුල් 50කටම කෙනෙක් ඉන්නවා මත්කුඩු වලට ඇබ්බැහි වෙලා. හැම පවුල් 50කම කෙනෙක් ඉන්නවා හිරගෙදර. ඒ කියන්නේ මොකද්ද පවුල් 25කට කෙනෙක් එක්ක හිරේ නැත්තම් මත්කුඩු වලට ඇබ්බැහි වෙලා. මේ අපි ජීවත් වෙන රට මේ අර අර ඉන්දියන් සාගරයේ මුතු වැටේ කියලා කියපු ලෝකේ ඉස්සර අභිමානයක් තිබිච්ච 2500ක ඉතිහාසයක් ගැන පුරාජේරු කියන රට හැබැයි උදේ හවස යනවා අනුරාධපුරයට ශ්‍රීමා බෝධිය වඳින්න යනවා මහනුවරට යනවා ඊට පස්සේ කතරගම වැසිකිළියක් නැහැ අමරස්ත්‍ර යන්න මිනිස්සුන්ට වැඩිම දේශීය සංචාරක වෙන තැන අනුරාධපුරේ ඊට පස්සේ කතරගම අඩුම ගානේ මේක හදුවද සංචාරක ව්‍යාපාරය ගැන හිතලා නැහැ ඒ විතරක් නෙමෙයි දැන් අපේ රටේ අධ්‍යාපනයේ ප්‍රශ්නේ මම ඉතම කෙටියෙන් ඉවර කරන්න මේ ජාතික වැඩපිළිවෙල අපි මේක කියලා තියෙනවා අවුරුද්දකට 370,000ක් පාසලට ඇතුල් වෙනවා හැබැයි අද විශ්වවිද්‍යාලට යන 107යි පෞද්ගලික විශ්වවිද්‍යාලට යන 104ක් පිටරට යන තව 104ක් අපි ඔක්කොම ගත්තාම අනිකුත් ජාතික අධ්‍යාපන ආයතන වලට එකතරම් පිරිසක් එක ගත්තොත් වෙන 132ක් විතරයි අපි උසස් අධ්‍යාපන අවස්ථා තියන්නේ 168ක් අමරශ්‍රී ශ්‍රම බලකායට කම්කරුවන් ලෙස එකතු කරන්නේ හැබැයි අවුරුද්දකට උසස් පෙළ සමත් වෙන 170,000ක් 330,000ක් විභාග ලිව්වා 170,000න් අපි ගන්න විශ්වවිද්‍යාලට 30,000යි ලෝකේ රටවල් සිංගප්පූරුව පටන් ගත්තේ 64 60 65 වෙනකොට පටන් ගත්තේ අපි හිටියේ කොහෙද අද අපි ඉන්නේ කොහෙද සිංගප්පූරුවේ 153ක් උපාධිධාරීන් එළියට දාන ඉස්කෝලේට ඇතුළු වෙන දරුවන්ගේ අන්න රටවල් හදලා තියෙන හැටි ඒ රටවල් වල නායකයෝ පිළිබඳ රටේ ලෝකේ ඒ රටවල් වල ජනතාව ආඩම්බර වෙන්නේ ඇයි අද අපේ රටේ නායකයෝ පිළිබඳ ආඩම්බර වෙන්න පුළුවන් යුද්ධය ඉවර කරේ 2009 මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදෙන 2015 අවුරුදු 6යි රටක් හදන්න යන කාලය රටක් වෙනස් කරන්න යන කාලය මොනවාද ඉතුරු කරේ අම්මගේ තාත්තගේ සොහොන හදන්නත් එක මුදල් හොරකම් කරපු නඩු තියෙන්නේ ඉතින් එනවා ජනාධිපතිවරණ වලට ඉතින් රටේ ජනතාවට ඇවිල්ලා කියලා දෙන්න කියලා ඡන්දේ ඒ නිසා මේ 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 රටේ ජනතාව ඉස්සරහා අභියෝගයක් තියෙනවා ඒ තමයි මේ රට මේ ඇදගෙන යන ගමන් මගෙන් ගලව ගන්න පාර්ලිමේන්තුවේ 69 දෙනෙක් ඉන්නවා 70කට වැඩි රාජ්‍ය සේවයේ ඉන්න බෑ 65ට වැඩි 60න් 60න් විශ්‍රාමය වුණා කොහොමද ඇමතිකම් කරන්නේ 70 ඉඳන් දෙන්නෙක් තුන්දෙනෙක් කොහොමද කලිසම්ගම් ගන්නත් මේ අයගේ ඇයි තනියම ජීවිතය ගෙනියන්න බෑ මේ අපේ රට නඩත්තු කරනවා වාහන ඕන කොන්දමාරු හැදෙන ලක්ෂ 300 400 වාහන මෙන්න රට ඒ නිසා අපි කියන්නේ මේ රට වෙනස් කරන්න ඕනේ මේ රටේ දරුවන්ට නිදහසේ පාරේ බහලා යන්න පුළුවන් රටක් හදන්න ඕනේ අම්මලා අපිට රට පටවනවා කුරුඳු ගම්මිරිස් තේපොල් පටවපු අපි අද අම්මලා අපිට රට පටවනවා අවුරුද්දකට 50,000ක් පමණ බුද්ධි ගලණයක් සිද්ධ වෙන අපේ රටේ අමරස්ත්‍රි 50,000ක් පමණ මේ රටේ උගත්තු බුද්ධිමත් රට හැර දාලා යනවා ගිහිල්ලා විදේශ වල ඉඳන් ඒ අය විදේශ ශිෂ්‍යත්ව ගන්න එහෙම නැත්නම් පුරවැසි භාවය ගන්නවා ඒ ඇයි මේ රට ජීවත් වෙන පුළුවන් රටක් බවට පත් වෙලා නැහැ ඒ නිසා මේක නවත්තන්න පිටරට වලට යන එක නෙමෙයි කරන්න ඕනේ ඒ නිසා මේ රටේ සියලු ප්‍රගතිශීලී ජනතාවෙන් අපි ඉල්ලනවා මේ රටේ සියලු අම්මලා තාත්තලාගෙන් අපි ඉල්ලනවා වෙනසක් සඳහා විකල්පයක් සඳහා කඳවුරු බඳින මේ රටේ ප්‍රගතිශීලීන් මේ රටේ සියලු ජනතාවගෙන් අපි ඉල්ලනවා මේ රට වෙනස් කර ගැනීමේ ඉඩ අපිට තියෙනවා හැකියාව අපිට තියෙනවා ඒ සඳහා මිනිසුන් ලෙස එකතු වෙච්ච ප්‍රගතිශීලී ජන බලවේ ජාතික ජන බලවේගය ඒ සඳහා සූදානම් එක් වෙන්න අත්වැල් බඳ ගන්න ඒ වෙන කිසිවක් සඳහා නෙමෙයි ඔබට ඔබේ දරුවට නිදහසේ ජීවත් වෙන පුළුවන් රටක් මත්කුඩු වලින් තොර රටක් සතුටින් ජීවත් වෙන පුළුවන් රටක් අම්මා පිටරට පටවන එක වෙනුවට වෘත්තිකයන් රට යවලා ඩොලර් හොයන්න පුළුවන් රටක් මහා මුහුදක් තියෙන 26 ගුණයක් ලොකු රට වටේට ඒ මහා මුහුදෙන් මේ රට හදන්න පුළුවන් රටක් ඒ සඳහා මේ රටට අවශ්‍ය විකල්පය ජාතික ජන බලවේගය හරහා ගොඩනගලා තියෙනවා එක් වෙන්න අත්වැල් බැඳ ගන්න කියන කාරණේ ඉතාම ආදරෙන් මේ රටේ ජනතාවගෙන් මම කරනවා උසනවා පොරොන්දු දේශපාලනය සහ ජනතා අභිලාෂය ඇත්තටම මේ දැන් මෙතුමා මේ ප්‍රකාශ කිරීම සහ මේ ඉන්න කඳවුරු දෙක තුනම එදා එකතු වෙලා හදාගත්තු ආණ්ඩුවේ ඒගොල්ලෝ ජනතාවට දුන්න අභිලාෂයන් පොරොන්දු ඒවා ඉෂ්ට කරලා දෙන්න බැරුව ගිය අමාරුව තමයි මේ කියවෙන්නේ. ඒකට අපිට වග කියන්න බෑ. මොකද දැන් දූෂණ විරෝධී කමිටුව හරි FCID එක හරි විශේෂ අධිකරණ හරි දාලා නඩු දෙකක් තුනක් දැන් මේ වෙද්දි අහලා ඉවරයි. ඒ නඩු දෙක තුනම නිදොස් කොට නිදහස් වෙලා ඉවරයි. එතකොට මේ දූෂණ විරෝධී කමිටුවේ පත්වීම තියෙන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයාට. මොන කමිටුව? හරිද? දූෂණ විරෝධී කමිටුව මේ කැබිනට් පත්‍රිකාවකින් 2015 ජනවාරි 29 වෙනිදා මේ කැබිනට් එකට දාලා මේ කමිටුව හදලා මේ දූෂණ විරෝධීන් හොයන්න මේ අර රත්තරන් අස්සෝ හොයන්න ලැම්බෝගිනි හොයන්න මේ කමිටුවේ මැණික් මලු හොයන්න ඔක්කොම හොයන්න බාරගත්තේ මෙතුමගේ නායකයා. එතකොට